අපේ විඥානයේ ප්‍රඥානයේ අතර පැහැදිලි කිරීමක් කරන්න බෑනේ. ඒක මොකක්ද වෙන්නේ කියලා. මෙහෙම දැන් විඥාණයෙන් දැනගන්න දේවල් තියෙනවනේ මේ අපි මේ ඔක්කොම. ඒ විඥාණයෙන් දැනගන්න දේවල් එතන 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 මොකද වෙන්නේ? විඳින නැත්නම් මේ නිරෝධ වෙනවනේ. ඒ නිරෝධ වුණු බවට ඔබට දැනෙන එක කණ්ණාඩි උපමා විදියට ගන්න. දැන් කණ්ණාඩියකට එබෙන්න පෙර තිබ්බද? එබෙන වෙලාවේ. එබෙන වෙලාවේ. හරි අපි තියෙනවා කියලා කිව්වොත් ඔන්න වෙන වෙලාවෙ තියෙනවා. හරි. එබිලි වෙලා අයින් වුණාට පස්සේ ඇත්තම රූපයක් නැහැ. අපේ ඇහැ ඉස්සෙන් පෙන්නවා තියෙනවා. ඔව් ඒක තමයි. ඒක මායාවනේ. අපි ඒක පොඩ්ඩක් පැත්තකට දාලා එතකොට එබෙන්න බෙර තිබ්බේ නැහනේ. හරි. එබිලි අයින් වුණාට පස්සේ ඉතින් ඒ අත්දැකීම තමයි මතක තියා ගන්න ඕනද? ඒ විදිහට ඔබ අයින් මේ ලෝකේ, කණින් මේ ලෝකේ, දිවෙන් මේ ලෝකේ කියන ඔක්කොම ටික ගන්න. කණ්ණාඩි හයක් විදිහට ගන්න. ඔබේ ඇහැ කණ්ණාඩියක් විදියට ගන්න, කන කණ්ණාඩියක් විදියට ගන්න, ඔය විදියට ගන්න කණ්ණාඩියක් විදියට. දැන් කණ්ණාඩියක රූපය හැටින්නේ අතීතද අනාගතේද? සංඥාව ගන්න එතකොට. අතීතේ සංඥාව ගන්නවයි කිව්වට ගන්න එහෙම එකක් පනවන්න බෑ. හරි මොකද අතීතේ කරා? ඒ මොහොතේ ඒ මොහොතේ සමාන. හරි ඒ මොහොතේ එතකොට. ඒ මොහොත නිරෝධය. හරි හොඳයි. ඒ මොහොතේක දැන් දැන් අපි තේරුම් ගන්න ඕන කන්නාඩියට වෙන පෙර තිබ්බේ නැහනේ. ඉබුණාට පස්සේ වෙන මොහොතෙන් නිදහස් වෙන්නයි ඔබ දැන් මේ බලන්න ඕන. ඒක ඇටි ලියා ගන්න. දැන් ඔබට ඒ විදිහට තේරුණාද මේ භෞතික ලෝකයත් එක්ක මේ මේ ඇහැට කන්ට වැදිච්ච තැන් තැන ඉඳන් තැන ගැන. දැන් එතකොට ඔන්න ඇස් දෙක පියාගෙන නිවන් දකින්න වැඩ පිළිවෙල. ඇස් දෙක පියාගෙන ඉඳලා ඇස් දෙක අයින්කොට නිවන පහළ වෙන වැඩ පිළිවෙලයි මේ කියන්නේ. තේරෙනවද? ඔන්න ඇස් දෙක පියාගෙන ඉඳලා ඇස් දෙක අයින්නවා මේව. දැන් මට කියන්න අර ඉස්සර කිව් ටිකත් එක්ක ඒවන. ඒක අහන් ඉතිරන් හොඳට කියන්න. හරි. ඔබ හෝම මෙතෙන් දෙන්න කොයි පුටුවක් තුස්සගෙන ඔම්ම ඉක්මනට අර පොඩි කන්නාඩි එක අදික කොටික පොඩි එක මම මෙතෙන් මම දැන් මේ හත්ෙන ඉන්ද්‍රිය ගැන කියයි තුන්වෙනි අස ගැන කියයි ඔක්කොම. හරි. ඔබ ඔබ අර පැත්ත පේන විදියට අරගොල්ල පේන විදියට අල්ලගන්න මේක නිකන් අතර ගන්න. ඔහොම කියනවා නේ නිකන් අතර ගන්න සෑන්ඩ් වෙන අල්ල කන්නාඩි. අරගොල්ල පේන විදියට අල්ලගන්න. අත් එක්ක පේන විදියට අල්ලගන්න. මොන විදියට සෑන්ඩ් වෙන අල්ලගන්න. ඒක වැඩිලයි මෙන්න මෙහෙම මේ මං ගන්න විදිහ බලන්නකෝ මේ ගාම්භීර තරම් මේක අර වහනද මෙන්න මේ විදිහට අර සෙට් එක පේනවා නේද මේ විදිහට පේනවනේ ඔව් හරි දැන් ඔබ කණ්ණාඩි ඉන්න කට්ටිය දිහා බලලා අරින්න කට්ටිය දිහා බලන්න මස්සයි පෙනීම දෙකම එකයිද හරි. දැන් කණ්ණාඩි කට්ටියයි ඇත්තම කට්ටියයි පෙනීම දෙකම එකයි. ඔව්. හරි. ඊට පස්සේ දැන් කණ්ණාඩි ඉන්න කට්ටිය දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නේ. එහෙමයි. දැන් ඇස් දෙක පියා ගන්න. දැන් ඇස් දෙක අරලා කණ්ණාඩි ඉන්න කට්ටිය දිහා බලන්න. ඔය වගේ දෙපාරක් තුන්පාරක් කරන්න. කණ්ණාඩි ඉන්න කට්ටිය දිහා ඇස් දෙක පියාගෙන බලන්න. ඇස් දෙක පියා ගන්න. පියාගෙන දැන් ඒ පියා ගන්නකොට උඹට ඇතුලෙන් එන්නේ මොකක් හරි ඥානයක් දැනෙන්න ගනි කිස් බව ඥානයක් හරි අරියට පස්සේ එල්පස් නැවතතර රූපේ දර්ශනය හරි රූප ටික පේනවනේ මනස ටික එනවා හරි ඇත්තටම තමයි වැඩිම කරන්නේ දැන් ওই විදිහට ඇත්තම රූප ටික රත් කරන්න ඇත්තම රූප ටික බලාගෙන ඇස් දෙක පියා ගන්න ඔය වැඩිම කරන්න ආපහු හරි ඒ වගේම කරන්න. අරක දැනිච්ච එකම ගන්න. කණ්ණාඩිය ඇත්තටම ඇස් දෙක පියාගෙන ඉඳිද්දී ඔබට සුන්දරාවයක් දැනුනේ කිව්වනේ. ඊට පස්සේ ඇරියට පස්සේ දැන් එතකොට කණ්ණාඩිය එහෙම කට්ටිය නෑම කියන එක ඒකත් තේරෙනව නේද ඇරියා. එතකොට අරගෙන ඉන්න වෙලාවේ මේ අඳුරුයි වහගෙන ඉන්න වෙලාවේ බොරුවක් කියන එක දැන් ඔබට කණ්ණාඩියෙන් තේරෙනවා. මේ විදිහට මොකක්ද ගලප ගන්න. ඔස්තන් දෙකේ වසන් නෑ අපි. වසන් නෑනේ. දැන් ඔය අල්ලන් ඉන්න කණ්ණාඩිය ඔබ ඇහැ කියලා විපස්සනා කරා.
ඒ වගේම භෞතික ලෝකේ ඔක්කොම මේ විදිහට මල්ල තිබුණා නෙවෙයි තියනවා නෙවෙයි ඔන්න ඔය වෙන එකම තමයි අතීත අනාගත වර්තමාන කියලා ඔයගොල්ලෝ පැවිදිලා ඉන්නේ. දැන් බලන්න ඔකෙන් තව ගන්න බෑ දෙන්නත් දෙන්නේ කම් වෙනවා තමන්ට තමන් හම්බ වෙලා තියෙනවා ඔක්කොම කඩන්න ඕන. තොරිනන කන්නාඩි එකට අතීතයක් වැඩෙන්න අනාගතයක් වැඩෙන්න වර්තමානයක් වැඩෙන්න. ඒ වගේ ඇහැට රූප වෙන්නේ වර්තමානෙම. ඇහැට රූප වෙන්නේ හැමදාම වර්තමානෙම. හැමදාම වර්තමානෙම. කන්න ශබ්ද ඇහෙන්නේ හැමදාම වර්තමානෙ. වර්තමානෙ වර්තමානෙ. ඔන්න වර්තමානෙම නිදහස් වෙලා ඉන්න මොහොත. මේ දැම්මම නිදහස්. බලන්නගේ නිදහස්, බලන දේ නිදහස්. සංයුත්‍රිකයි සූත්‍රයක් තියෙනවා චේතනා සූත්‍රය කියලා. බුදුනාංශේ දේශනා කරනවා හරියටම ඔන්න ඔක දන්නේ ඔන්න ඔය සම්පූර්ණ කරගත්ත කෙනා කියලා කතා කරන්නේ කියලා. ඔය විදිහට ස්පර්ශයෙන්ම නිදහස් වෙලා ඉන්නවා. අර ඇත්ත නැත්ද කියලා අන්ත දෙකෙම නිදහස් වෙනවා. ඇත්ත නැත්ද කියලා අන්ත දෙකෙම. දැන් අල්ලන්න සර. අල්ලන්න පුළුවන්ද? පේන දේ අල්ලන්න දේ පේන්නේ. ඔය නිවැරදිම ස්වභාවය මන්ද? පුදුගෙන නිකයි තියෙනවා මේ මේ මගද්ද මේ නිබ්බාන තීර්ථක උදාන පාරිය. අතිබික්කවේ තදායතන යප්ත නේව පටවි ධාතු. න ආපෝ ධාතු. ඔය කන්නාඩි එහෙම තිබෙනවද බලන්න මං කියන්නේ. වෙනවද? න තේජෝ ධාතු, න වායෝ ධාතු, න ආකාසානං ධායතන. න නේව සංඥා නා සංඥායතන, නායන් ලෝක. මෙහෙම ලෝකයක්. න පරලෝකෝ. ගෝ චන්දිය. ඒක හරියටම ඔය විදිහට වුණාට පස්සේ ඔබේ ඇහැව කර්ණාඩිය වෙනවා. ඒක දැන් මෙහෙම වාඩි වෙලා බලන් ඉඳන් මෙහෙම කට්ටිය. මේ හිස්කේ වෙලා මෙතන. දැන් හිස් වෙලා මේ තුන්වෙනි අත පහළ වෙලා හත්වෙනි ඉන්ද්‍රිය පහළ වෙලා මෙතන. මෙහෙම බලන් ඉන්නකොට ඔයගොල්ලෝ නැගිටලා යනවා. අපෝයල වාඩි වෙනවා. වාඩි නැති කියලා දැන් ඉන්නේ නැති කියලා කියනවා දැන් ඉන්නේ නේද? ඒකත්.
තුන්වෙනි අස හත්වෙනි දව කර්ණාඩියෙම තුන්වෙනි අස පෙන්වන්න පුළුවන් හත්වෙනි ඉන්දිය පෙන්වන්න පුළුවන් නම් අද අද සම්පතිය ඔයාලා දුන්නේ විපාක වටේ නිදහස් වෙන්න පුළුවන් නව කර්ම වටේ නිදහස් වෙන්න පුළුවන් අමෘතය වන් දන්නත් පුළුවන් දැන් අපෝ කන්නාඩි පේනෝනේ අර ගොල්ලෝ මේ ඇහෙනු පේන එකයි දෙකම එකයිනේ හරි දැන් ඔබ ඇස්තක පියාගෙන අපෝ කන්නාඩි ඉන්න කට්ටිය දිහා බලන ඕනේ ඒ පෙනීම ඒ විපාකෙන් නිදහස්නේ එතකොට පෙනීමේ ඒ පෙනීම හඳුනා ගන්න මනෝරින් නිදහස්නේ අන්න ඇහැ කන නාසය දිව කය කියන එකෙන් නිදහස්නේ දැන් ප්‍රසාදවලින් ප්‍රසාද හේතු බල දහමෙන් නිදහස්නේ ඒක ඒක තමයි මනස කියලා අපි හයවෙනි ඉන්ද්‍රියක් තියෙනවා ඒක උදැන් නිදහස්නේ දැන් මොකද ඉතින් ඇහැ තියෙද්දි ඇහෙන් නිදහස් වෙනවා. ඉතින් රහතික ස්වභාවයෙන් මතව පෙන්නන්න. ඔන්න දැන් අපි කියමු දැන් මෙතන මේ අනික් කට්ටිය ඉඳන් ඉඳ මෙතන සෑහෙන පිරිසක් ඉන්නවා කියලානේ. ඔන්න දැන් මේ අන කරනවා මම මෙහෙම එකක්. යන්කිසි කෙනෙකුට පුළුවන්ද මෙතන ඉඳන් දැන් ඇඳුම් ගලවලා හෙළුවෙන් ඉන්න කියලා අපි කියනවා ආපු විදිහටම ඉන්න කියලා. බෑනේ මෙතන අර ඒකේ හත් දැන් පේනවනේ මෙතන බාහිර කට්ටියක් ඉන්නවයි කියලා. ඒ පේන්නේ මොකෙන්ද? ඇහින්නේ. හරි. මං කියන හොඳට බලන් ඉන්න කට්ටියක් ඉන්නවනේ මෙතන. ඒක නිසා නම් ඔබට දැන් ගලවන්න බැරි ලැජ්ජාව තියෙන හිතේ නේද? හරි ලැජ්ජාව තියෙන හිතේ නේ බයි තියෙන. හොඳ එහෙනම් ඔහොම බලන් ඉන්න පොඩ්ඩක් කියලා. මං කියන කට්ටියට ඔක්කොම අයින් වෙලා යන්න කියලා. දැන් අයින් වෙලා ගියානේ. දැන් එයා කියනවානේ ආ දැන් අයින් වෙලා ගියා දැන් නම් පුළුවන් කියලා. දැන් මොකද්ද හිතේ මොකද්ද අයින් වෙලා ගියේ? මොකද්ද උනේ මෙතන දැන්? මේ හත් වෙනි ඉන්ද්‍රිය තුල සාමනහස දුටුවා දුටුවා කොමනේ? නෑ නෑ ඒක නෙමෙයි මම මේ අහන්නේ. මේ රැවටිීම ගැන මම මේ අහන්නේ. දැන් එයා කට්ටියක් ඉන්නවයි කියලා හදාගත්තේ කොහෙන්ද? පේන දේ දෙකම එකක් නෙවෙයි දැන් එතකොට. දැන් ඇස්තරගෙන මෙහෙම ඉන්නවා. දැන් කට්ටියක් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. ඊට පස්සේ ඇස්සරගෙන ඉන්නකොට ඔක්කොම නැගිටලා යනවා. දැන් එතකොට ඇස්සරගෙනම නේ හිටිය. දැන් නැගි ඉන්නවයි කියලා හදාගත්තේ හිතින්නේ. නැගිටලා ගියයි කියලා හදාගන්නේ. එතකොට එතකොට ඇස්සරගෙනම නේ හිටිය එතකොට. කල්පනා කරලා බලන්න. දැන් කැලේක ගිහිල්ලා වන්න කැලේක ගිහිල්ලා දැන් ගහක් මුලට වෙලා ඉන්නවා. දැන් මේ මිනිහට බය දැනෙනවා. බය තියෙන්නේ කොහෙද දැන්? හිතේනේ. හරි. බය දැනෙනවා. ඊට පස්සේ මොකද ගන්නේ දැන් ඔන්න මේ බිත්ති හතරක් බැලලා වහලකුත් ගහලා දෙනවා දැන් මොකද උනේ හ බිත්තිය බැඳ කියලා හිතාගත්තේ කොහෙද අතන බිත්තිය බැඳි කොහෙද හිතේ බැඳ තපින්නම් එහෙම දැරින්නේ නැහැ කියලා දැරින්න නැහැ කියලා දැරින්නේ තමා හරි පේනවා මේක මේක දකින්නකොට හොඳටම මේ සිද්ධිය පේනවා දැන් මේ ඇහැ කියන්නේ නැහැ නේ මෙතන කට්ටියක් ඉන්නවා කියලා මස් ඇහැ දැන් ඔබේ කන්නාඩිය ඔබේ කන්නාඩිය ඔය ඇහැ කියලා හිතා ගන්න